ප්‍රාදේශ සභාවට මහජන නියෝජිතයෙක්, නගර සභාවට මහජන නියෝජිතයෙක්. මේ තෝරාපත් කර ගැනීම ඉතාමත් වැදගත් වන්නේ අපේ රටේ වගේම ලෝකේම පළාත් පාලන ආයතන, පළාත් පාලන ශේෂ්ත්‍රය මේ විෂය මෙය රටක භෞතික සම්පත් සංවර්ධනය වගේම මානව සම්පත් සංවර්ධනය සඳහා ඉතාමත් වැදගත් වන ශේෂ්ත්‍රයක් වගේම වැදගත් වන ආයතනයක්. මේ ආයතනවල නියෝජිතයින් සැබෑ මහජන හිතවාදී අවංක නියෝජිතයින් බවට පත්විය යුතුයි. ගෙවි ගිය අපි ගත්තොත් දශක දෙකක් අවුරුදු 20ක්, ඒ අවුරුදු 23ම අත්දැකීම අපිට තිබෙන පළාත් පාලන ආයතනවල බොහෝ වංචා දූෂණ අක්‍රමිකතා සිදු වුණා, සිදු වෙලා තිබෙනවා. ඒ නිසා හිටපු සභාපතිතුමා රාශියකට තරණය කරන්නත් බැහැ. මුළු රට වශයෙන් ගත්තාම 50%ක් විතර. අපේ රටේ බිහිවෙච්ච නායකයින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ලංකා සමසමාජ පක්ෂයෙන් තරණය කරලා නාගරික මන්ත්‍රීවරයෙක් වෙලා තමයි පසු කාලීනව රටේ ජනාධිපති වුණේ. SWRD බණ්ඩාරනායක අගමැතිතුමා නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට තරණය කරලයි රටේ රාජ්‍ය නායකයා වුණේ, අගමැති වුණේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට මුලින්ම තරණය කරලා පසුව ජනාධිපති වුණා. මෑත භාගයේ ගෙවි ගිය දශක දෙකකට වැඩි කාලයකදී පත්වෙච්ච නාගරික මන්ත්‍රීවරු, නගරාධිපතිවරු, සභාපතිවරු, එයින් වැඩි පිරිසකට අත් වූ ඉරණම දේශපාලන වශයෙන් ශෝකජනකයි, ශෝචනීයයි. ඒ බරපතල වංචා දූෂණ කරපු නිසා 50%ක් විතර බේරුණා. ඒ වගේම මේ ආයතන පිරිසිදු පාලනයක් පවත්වාගෙන යෑම තුළ තමයි මම කලින් කිව්ව වගේ රටේ එදා හිටපු නායකයින් ඉහළටම ගියා වගේ මේ තරණය කරන අපේක්ෂක මහත්මාත්මීන්ටත් ඉහළට යන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ චරිත ලක්ෂණ, ඒ හැදියාව, ඒ මහජන හිතකාමීකම, මහජන ප්‍රශ්න හඳුනා ගැනීම, දේශපාලන ඇවිත්ලා සාක්කු පුරවගෙන සල්ලි පුරවගෙන හොරකම් කරන ප්‍රතිපත්තියෙන් බැහැරවීම, එය මේ සේවාවට ඉතා අවශ්‍යයි. මම ඉතා පැහැදිලිව ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිඥාවක් දෙනවා, සහතිකයක් දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානය, බුලත් කොලේ ලකුණෙන් හෝ අත ලකුණෙන් තරණය කරලා ජයග්‍රහණය කරන මන්ත්‍රීවරු, පත්වෙන සභාපතිවරු, පත්වෙන නගරාධිපතිවරු, ඒ සියලු දෙනාම මගේ පක්ෂයේ අය, මම අපේ පක්ෂයේ අය, මේ රටේ අනිකුත් ආයතනවල වැඩ කරන වෙනත් දේශපාලන පක්ෂවල අයට වඩා හික්මීමක් ඇති, විනයක් ඇති මහජන හිතකාමී පිරිසක් බවට පත් කිරීමේ වගකීම මම පැහැදිලිව බාර ගන්නවා. ඒ අයට අවශ්‍ය පුහුණු වීම, අවශ්‍ය මඟ පෙන්වීම, දැනුම, ඒ සියල්ල අවශ්‍ය වෙනවා. අපි මේ පසුබිම තුල හොඳ ප්‍රාදේශ සභාවක්, හොඳ නගර සභාවක් හදන්න මේ මැතිවරණ ව්‍යාපාරයට ආපු විට අපේ දේශපාලන ප්‍රතිවාදීන්, සමහර විරුද්ධවාදීන් අපෙන් අහන ප්‍රශ්න කීපයක් තිබෙනවා.
එකක් තමයි අහන්න මේ අවුරුදු තුනේ ජනාධිපති මොකද කෙරුවේ කියලා. මේ අවුරුදු තුන ගැන කතා කරන විට මුලින්ම කියන්නට ඕනේ ආණ්ඩුව තුල රටේ යහපත සඳහා පැවැත්ම සඳහා ශීලාචාර සමාජයක් සඳහා දේශීය කර්මාන්ත දේශීය ආර්ථිකය රැක ගැනීම සඳහා අපි ආණ්ඩුව තුල මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුත් විශාල මෙහෙවරක් ඉෂ්ට කරලා තියෙනවා. මං ඒවා එකින් එක කියන්න කාලය ගන්නෙ නැහැ. 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපති වර්ණයේදී බොහෝ විට පක්ෂ ભેදයෙන් තොර මට ජනතාව ඡන්දෙ දුන්නා. මං ඔවුන්ට අදත් මගේ ගෞරවය පුද කරනවා. මං කෙරේ විශ්වාසය තබලා. ඒ වෙන විට මේ රට තිබුණේ කොතනද? අද රටේ තිබෙන ප්‍රශ්න දිහා බැලලා අපිට ලොකු විවේචන කරනවා. හරියට අද තිබෙන ප්‍රශ්න කවදාවත් ඇති නොවෙච්ච දේවල් වගේ. අද යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ රටේ ඒ හැම ප්‍රශ්නයක්ම මීට පෙර සෑම ආණ්ඩුවක් කාලෙදිමත් ඇති වෙච්ච දේවල්. නිර්මාණය වෙච්ච දේවල්. තිබුණු දේවල්. නමුත් මේ රටේ නිදහසෙන් පසු මේ රට ප්‍රධාන වශයෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසු මේ රට 2015 මම ජනාධිපති ධුරයට පත්වන විට මේ රට තිබුණේ බොහෝ වෙලාවට මේ රටේ සාමාන්‍ය අභ්‍යන්තර ජනතාවට එතරම් දැනුනේ නැති මේ රටේ උගත් බුද්ධිමත් යම් සමාජ දැනුමක් තිබෙන සෑම කෙනෙක්ම අවබෝධයකින් සිටි මුළු ලෝකයේ රටවල් වලින් අති බහුතරයක් අපිට විරුද්ධව හිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 194ක් තිබෙනවා දැන්. මම ජනාධිපති ධුරයට පත්වන විට ඒ 194න් අපේ රටට හිතවත් රටවල් අපේ අතක තියෙන ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි හිටියේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපිට අන්තර්ජාතික වශයෙන් ලොකු තර්ජනයක් තිබුණා. ලොකු බලපෑමක් තිබුණා. අපිව පිළි නොගැනීමක් තිබුණා. අපිව ප්‍රතික්ෂේප කිරීමක් තිබුණා. අපේ ආධාර ණය කපලා තිබුණා. අපිට ආර්ථික සම්බාධක පනවලා තිබුණා. ඒ වැඩි වෙන්නයි තිබුණේ මම ජයග්‍රහණය නොකළා නම් බරපතල විදිහට. යුරෝපයට අපේ මාළු ගැනීම නවත්තුවා. යුරෝපයට අපේ ඇඟලුම් වල බදු සහන ඉවත් කෙරුවා. ආර්ථික සම්බාධක පැනවීම ආරම්භ වුණා ඒ ආකාරයෙන්. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ජපාන් ජයිකා, කොරියාවේ කොයිකා වැනි අන්තර්ජාතික මුල්‍ය ආයතන අපිට උදව් කරන ඒවා අපෙන් ඈත් වෙලා හිටියා. අපිට ලෝකේ පිළිගැනීමක් නැතුව තිබුණා. අපිට චෝදනා, යෝජනා, පැමිණිලි ජාත්‍යන්තර රාශියක් තිබුණා. මම ජනාධිපති ධුරයට පත් වෙලා මම හෝමකමට ඇවිල්ලා තමුන්නාංශලව හම්බුනේ නැහැ ස්තුති කරන්න. මම තවත් නගර ගම් දවනවල මම ගියේ නැහැ. මම රටෙන් පිට ගියේ අවුරුදු එකමාරක්ම එක දිගට. මම ලෝක නායකයින් හමු වෙලා ජගත් මහලේකම් බැංකේ මුන් හමු වෙලා මම ඒ සියලු දෙනාට ලෝක නායකයින්ට කිව්වේ අපිට තිබෙන චෝදනා පැමිණිලි තරජන මේවා ඔක්කොම කරුණාකරලා ඉවත් කරන්න. මම අලුත් ආණ්ඩුවක් හැදුවා. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට අරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, මානව හිමිකම් තහවුරු කරන්න, මාධ්‍ය නිදහස තහවුරු කරන්න, නිදහස් සමාජයක් ගොඩනගන්න,
ජනතාවට සතුටින් නිදහසේ ජීවත් වෙන සමාජයක් හදන්න. ඒ සඳහා මම කැප වෙලා ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ සම්මත කරලා මම කිව්වා මේ රටේ ස්වාධීන කොමිෂන් සභා හදලා තිබෙනවා. කලින් පොලිස් ප්‍රතිපත් කරුවේ ජනපතිගේ අභිමතයට, කලින් නීති ප්‍රතිපත් කරුවේ ජනපතිගේ අභිමතයට, කලින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරුවේ ජනපතිගේ අභිමතයට නමින් බෝඩ් එක ගහලා තිබුණා ස්වාධීන කොමිෂන් සභා කියලා. ඒ සියල්ලට කොමසාරිස්වරු පත් කරුවේ ජනපතිගේ අභිමතයට. මම මොනවද කළේ කියලා අහන අයගෙන් මම අහනවා. මට කියන්න ලෝකේ මේ යුගය තුල මොන රටේ මොන නායකයාද බලයටපත් වෙලා තමන්ට තිබුණු අසීමිත බලතල, විධායක ජනාධිපතිවරයා විදිහට තිබුණු අසීමිත බලතල, ඒවා තමන්ගෙන් අයින් කරන්න කැප වුණේ මොන නායකයෙක්ද කියලා මට පෙන්වලා දෙන්න. මේ වේදිකාවේ ඉන්න පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු මේ සියලු දෙනා දන්නවා 19 වෙනි සංශෝධනයේ සම්මත කරන්න මම කොච්චර වෙහෙසක් මහන්සියක් ගත්තද කියලා. කුමක් සඳහාද? ජනාධිපතිවරයා සතු අසීමිත විධායක බලතල ඉවත් කිරීම සඳහා. ඉවත් කිරීම සඳහා. මේ රටේ 78 ව්‍යවස්ථාව යටතේ මෙතන නීතිඥ මහත්වරු ඉන්නවා. ඈත ඉඳලා අහගෙන ඉන්නවනම් ඒ හැම කෙනෙක්ම දන්නවා 78 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාව පටන් ගත්ත දවසේ ඉඳලා මම 19 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත කරනකම් බලයටපත් වෙච්ච හැම නායකයෙක්ම කරේ ව්‍යවස්ථා සංශෝධන අතුරු පනත් වලින් ජනාධිපතිවරයාගේ බලතල තව තවත් වැඩි කර ගැනීමයි. 18 වෙනි සංශෝධනය හිටපු ජනාධිපතිතුමා කරපු රාජාණ්ඩු ක්‍රමයක්. ඊට වඩා වෙනසක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. 2013 2014 තමුන්නාංශලට මතක ඇති. කාට හරි ටෙලිෆෝන් එකෙන් කතා කරපුවාම කෑ ගහනවා. එපා එපා මේක ටැප් කරනවා ටෙලිෆෝන් කරන්න එපා. මේ ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ ඉන්න එකෙක් කනට ටෙලිෆෝන් එකෙන් කතා කරන්නේ නැහැ. හම්බ වුණාම කතා කරමු කියනවා. ටෙලිෆෝන් ටැප් කරනවා. හමුදාවේ නිලධාරීන්, රජයේ නිලධාරීන්, පොලිසිය ඉහළ නිලධාරීන් ටෙලිෆෝන් එකෙන් නිවැරදි සත්‍ය දේවල් කතා කරන්නේ එදා සිදුවෙච්ච ටෙලිෆෝන් ටැප් කරනවා. අඩු වශයෙන් තමන්ගේ සහෝදර නිලධාරීන් අතරේ, තමන්ගේ සහෝදර මැති ඇමතිවරු අතරේ, තමන්ගේ හිතවතුන් අතරේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න නිදහසක් මේ රටේ තිබුණේ නැහැ. කම්කරුවෝ පාරට බැහැලා සටන් කරනකොට කටුනායකද වෙඩි තියලා මැරුවා. වැලිවේරියේ රසුපත්වල වතුර ඉල්ලක් කෑ ගහනකොට හමුදාව දාලා වෙඩි තියලා මැරුවා. වැලිකඩ හිරගෙදර අසීමිතව මරලා මුළු ලෝකේ අවමානයට ලක් වුණා. එක්සත් ජාතීන්ගේ ලංකාවේ කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා ආණ්ඩු ඇමතිවරයෙක් උපවාස කරලා දවස් ගාණක් රටේ නායකයා ගිහිල්ලා තැමිලි පෙව්වා. රටට ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙන වෙලාවක මානව හිමිකම් කොමසාරිස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවනීතන් පිල්ලේ ලංකාවට ඇවිල්ලා ආපහු යනකොට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කිව්වා මම කැමතියි ආව කසාද බැඳ ගන්න කියලා කිව්වා. මේවා ඒ කාලේ කිව්වේ හිනා වෙවි. හැබැයි හිනාව මොනතරම් අවමානයට ලක් වුණාද කියන එක ජාත්‍යන්තරයෙන් ආපු තර්ජන බලපෑම් විරෝධයේ මැද්දේ අපි අසරණ ජාතියක් බවට පත් වුණා. අපි අසරණ රටක් බවට පත් වුණා. අපිට කියනවා රණවිරු දඩේම කියනවා අපිට. රණවිරු දඩේම් කරනවායි කියනවා. කවුද රණවිරු දඩේම් කරුවේ? මම LTT ත්‍රස්වාදී ප්‍රහාර පහකට ලක් වෙච්ච කෙනෙක්. මම නිසා LTT කාරව 7 දෙනෙක්, සමහර අය සයනයිඩ් කෑවා, සමහර අය සුයිසයිඩ් වුණා මට ගහන්න ආපු බෝම්බ පූර්ව වෙලාවේ. අවසාන ප්‍රහාරයේ තමුන්නාන්සලට මතකයි බොරලැස් කැපුවේ. පොළොන්නරුවේ මට ගහන්න ආපු අය අල්ලපුවාම පොලිසිය වට කරලා කලින් ආපු ඔත්තුවකට සයනයිඩ් කාලා මැරුණා.
රණවිරුව සැබෑ ප්‍රධාන රණවිරුව ඡන්ද ඉල්ලුවයි කියලා ජනාධිපති වරණයට 2010 හිරේ දාලා ජම්පරේ අඳලා ලෝකයට පෙන්නුවේ ප්‍රධාන රණවිරුව දඩයන් කෙරුවා හිරේ දැම්මා කියලා කවුද කියලා මං අහනවා තමුන්නාංශලගෙන් ඔය අහන අයට කියන්න ඒක තමයි ඇත්ත කතාව මේ රටේ යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව ගෞරවනීය හමුදාවක් පොලිසිය තීර ආරක්ෂක සේවය විශිෂ්ට සේවාවන් ඉෂ්ට කරනවා ඔය හැම යුනිෆෝම් එකක් යටම ඉන්නේ ගමේ කොල්ලෙක් හොඳ තරුණෙක් දුප්පත් පවුලක කෙනෙක් තමුන්නාංශලා අපි වගේ ඒ සියලු දෙනාව ජාත්‍යන්තර පිළිගන්නේ නැති තත්ත්වයටපත් උනා මේ සේවාවන් තමන්ගේ තිබෙන පෞද්ගලික අභිමතාර්ථවලට යම් යම් ප්‍රශ්නවලට හමුදාවල හිටපු ඇතම් නිලධාරීන් පාවිච්චි කළා පුද්ගලික සම්බන්ධකම් උඩ බරපතල සිද්ධීන් නැති කළා තාජුඩීන් ඝාතනය ලසන්ත වික්‍රමතුංග ඝාතනය මාධ්‍යවේදීන් රට හැරයාම මාධ්‍ය ආයතන ගිනි ගැනීම මේවායි යුගය තුල සිද්ධ වුණා ඒ සියල්ල අපි වෙනස් කෙරුවා ඒ සියල්ල ලෝකයේ අහමුවේ මං සහතිකයක් දුන්නා වෙන දේවල් මේ රටේ නැවත ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා මේ අවුරුදු තුනේ නීති හරියට ක්‍රියාත්මක කරන්න නීති ආධිපත්‍ය තහවුරු කරන්න අධිකරණයට අධිකරණයේ ස්වාධීනත්වයේ සහතික කෙරුවා ඒ කාලේ අරලියගහ මන්දිරෙන් තව තැන්වලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ටෙලිෆෝන් එකෙන් කියලා නඩු තීන්දු දුන්නා ඕනෑ නිදහස් කෙරුවා ඕනෑට ඇප දුන්නා ඕන නැත්නම් හිරේ ඇරියා ඕන නැත්නම් එල්ලුම්ගහට අරින්න ඇරියා නඩු පොත හදලා මම තමුන්නාංශලට කියනවා මගේ සහෝදරයා මගේම සහෝදරයා දැන් මාස 3-4කට කලින් රියානතුරකට අත්අඩංගුවට ගත්තා ඔහු වාහනේ ලෝගෙන ගියා මෝටර්සයිකලෙකින් ගිය දෙන්නෙක් මේ වාහන දෙක ගැටලා දෙන්නා මැරුණා මගේම සහෝදරයා පොලිසිය අත්අඩංගුවට ගත්තා මම කතා කරුවාද පොලිසියට මගේ අනික් සහෝදරව ගිහිල්ලා නීතිච්ච මහත්තුරු දාලා උසාවියෙන් ඇපයිල්ලුවා පොලිසිය විරුද්ධ වුණා මේ රටේ ජනාධිපතිවරයෙකුගේ සහෝදරෙක් මේ රටේ අගමැතිවරයෙකුගේ සහෝදරෙක් හදිසි අනතුරකට වාහනේ ලෝගෙන ගියා කියලා ඉතිහාසයේ මගේ සහෝදරයා තමයි රිමාන් බාරේ තිබ්බේ නීති හරියට ක්‍රියාත්මක උනේ මම අහනවා කොයි කාලෙද එහෙම සිද්ධ වෙලා තියෙන්නේ කියලා ජනාධිපතිගේ අගමැතිගේ නෙවෙයි සාමාන්‍යයෙන් සමාජයේ යමක් කමක් කරන්න පුළුවන් අය ඔය පොලිසිය මත්තුරු හොඳට දන්නවා වාහනේ හප්ප ගත්තා නම් අයිතිකාරයාගේ අතින් අර දුප්පත් අහිංසක කොහෙන් හරි රයිව කෙනෙක් දාලා මාරු කළා එයා තමයි වාහනේ පැද්දේ කියලා මේවා අපි ඕන තරම් අහලත් තියෙනවා දැකලත් තියෙනවා වෙලත් තියෙනවා ඒක තමයි ඇත්ත කතාව මේ රට වෙනස් කරන්න ගත හැකි තීන්දු තීරණ රාශියක් මම අරගත් අරගෙන තිබෙනවා මේවායේ ප්‍රතිඵල පෑ 24 න් නැහැ තමුන්නාංශලා අපි හොඳ රටක් හදන්න ඕනේ අපි හොඳ සමාජයක් හදන්න ඕනේ අද අපි ලෝකේ දිනාගෙන තිබෙනවා අපට ලෝකේ උදව් කරනවා අපිට තියෙන ප්‍රශ්න විසඳනවා දැන් මේ දවස්වල ඊයේ පෙරේදා අපිට හොඳටම බයිනවා මාත් මේ රැස්වීම වලට එහෙම කාර් එකේ යනකොට තමයි කාර් එකේ ගුවන් විදුලියෙන් මම මේක දැනගත්තේ මොකද්ද 1000 මට ආරංචි 1906 ඉඳන් තිබුණු නීතියක් අපේ කාන්තාවන්ට අරක්කු බාර වලට ගිහිල්ලා අරක්කු ගන්න බෑ නීතියක් තිබුණා මේක අහෝසි කළා කියලා මම දැනගත්තා ගුවන් විදුලිය යනකොට පෙරේදා ඒ අතරට අරක්කු බාර වල අරක්කු විකුණන වෙලාව වෙනස් කරලා උදේ 8 වෙනකන් රෑ 10 වෙනකන් මම මේක ගුවන් විදුලිය ඇව්වට පස්සේ මම මුදල් ලැබෙතුමාට කතා කළා එතුමා ඉන්දියාවේ මං කොහොම මේක මම දන්නේ මේ රටේ අපේ සංස්කෘතිය අපේ දේවල් ඔහොම තියෙනවා මේවා මම දන්නේ නැහැ මේ චක්‍රලේක නිකුත් කරනකොට ඇයි මෙහෙම වුනේ
ඉතින් එතුමා ඒ ගැන කරුණු කිව්වා. මම මුදල් ලැබෙතුමාට කරුණු පැහැදිලි කළා අයියා ටෙලිෆෝන් එකේ. මං ඊ අගමැතිතුමාට කතා කරලා කිව්වා මේක. මං ආණ්ඩුවේ තවත් ඇමතිවරුන්ට කතා කරලා මං පැහැදිලි කළා. මේ අලුත් නීති දෙකම අරක්කු බාරවල කාලය දික් කරපු එක කාන්තාවන්ට අරක්කු ගන්න ගිහිල්ලා ඒ තිබුණු නීතිය වෙනස් කරපු එක හෙට ඉඳලා සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. ඒ චක්‍ර දෙකම මං අහෝසි කරනවා, ඉවත් කරනවා. අපිට අපේ රට අපේ දේශය කියලා අපිට ගොඩනගන්න තියෙන බාධාවල් අපි තේරුම් ගන්න ඕනේ. මෙතන ඉන්න තමුන්නාංශලා පිට රට යනවා. තමුන්නාංශලා අන්තර්ජාලය බලනවා අතේ තියෙන මොබයිල් එකෙන්, ගෙදර දරුවෝ ඉඳලා කාමරේ රූපවාහිනියේ පත්‍රයේ ගුවන් විදුලියේ කියවනවා, අහනවා, ලෝකේ දකිනවා. පිට රට ගිහිල්ලත් ඇවිල්ලා කියනවා අපි යහවල් රටට ගියා. ඒ රට වගේ ඇයි අපේ රට හදන්න බැරි? අපෙන් අහනවා. ඔව්, හදන්න බැරි කාරණයක් තියෙනවා. යම් ප්‍රමාණයකට රට හැදිලා තියෙනවා. නැහැදිලා නොවේ. ඔබ කවුරුත් දන්න බොහොම ජනප්‍රිය කතාවක්, හැම කෙනෙක්ම දන්න, මම මතක් කරනවා. සිංගප්පූරුවේ ලී ක්වන් යූ රටේ බලය අල්ලලා 60 දශකේ එදා ඔහු ජනතාවට කිව්වා, ඔහුගේ පළවෙනි මැතිවරණයේදී, ලංකාවගේ ලස්සන දියුණු රටක් විදියට සිංගප්පූරුව ගොඩනගන්න මට බලය දෙන්නයි කියලා ලී ක්වන් යූ කිව්වා. අවුරුදු 25කට පස්සේ ලී ක්වන් යූ චන්දර ගියාම කිව්වා, ලංකාවගේ විනාශ වෙච්ච රටක් බවට මේ රට පත් කරන්න ඕන නම් විපක්ෂයට ඡන්ද දෙන්නයි කියලා කිව්වා. අපිට මොකද්ද මේ සිද්ධ වුනේ? මොකද්ද මේ සිදුවෙමින් පවතින්නේ? ලෝකයේ අද අධි තාක්ෂණයත් එක්ක, භෞතික සම්පත් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනයත් එක්ක ලෝකයේ ඉස්සරහට වේගෙන් යන විට මොනවාද අපිට තිබෙන බාධාවන්? අපේ හාමුදුරුවනේ, අපිට හොඳ බෞද්ධ සංස්කෘතියක් තියෙන සමාජයක් තියෙනවා. අපිට හොඳ හින්දු සංස්කෘතියක් තියෙන සමාජයක් තියෙනවා. අද තයි පොංගල් දවස. අපට හොඳ ඉස්ලාම් සංස්කෘතියක් තිබෙන සමාජයක් තිබෙනවා. අපට හොඳ කිතුණු දහමින් හොඳ සමාජයක් තිබෙනවා. අපි බහු ආගමික සමාජයක්. අපේ රට ප්‍රධාන වශයෙන් බෞද්ධ රටක්. අපේ රට අපිට මොනවද අඩු? අපිට උගතුන් ඉන්න ඕන තරම්. ලෝකේ ජයගෙන ලෝකේ හොඳම තැන්වල සේවය කරන මේ රටෙත් ඉන්නවා. අපිට මහා බුද්ධිමතුන් ඉන්නවා. අපිට විද්‍යාඥයින් ඉන්නවා. අපිට පරිණතයින් ඉන්නවා. අපිට බහුශ්‍රතයින් ඉන්නවා. ස්වාභාවික සම්පත් වලින් පිරිලා අපේ රට වටේම මුහුද මහා ධන නිධානයක්. මේ මුළු රටම ඔබ බිබින් යනකොට දකින්න ලස්සන වගේම උඩින් යනයි දැකලා ඇති මහා සුන්දර උයනක් මේ රටම. මේ රටයි ගොඩනගන්න බැරි. ඒ සියලු දේ තිබෙනවා නම් ඉහළම ප්‍රබුද්ධ මානව සම්පතක් ඉන්නවා නම්, වටිනා ස්වාභාවික සම්පත් තිබෙනවා නම් අපේ රට ගොඩනගන්න බැරි. අපේ දේශපාලනයේ තියෙන අශීලාචාරකම, හොරකම, වංචාව, නාස්තිය, දූෂණය, දේශපාලනයට එන අයගෙන් වැඩි පිරිසක් ඇවිල්ලා ඉන්නේ සල්ලි හම්බ කරන්න, සාක්කු පුරව ගන්න. කාගේ වුණත් කමන්නේ, ආණ්ඩුවේද, මහජනයාගේද, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට පෝසත් වෙන්න. මේ රට ඉදිරියට ගෙන යන්න තියෙන ලොකුම බාධාව ඒක. දේශපාලනඥයෝ බලයට පත් වෙලා හොරගම් කරනකොට ඒක ඉන්න නිලධාරීනුත් ඒ හොරගමට පුරුදු වෙනවා. ඒව දකින සාමාන්‍ය ජනතාවත්, ඔවුන්ට මොනව හරි ස්වේච්ඡා සංවිධානයක් අහුනොත්, මොකක් හරි ආයතනයක්, ඒවැය ඉන්න සමහර අය ඒ වැඩේට යෙදෙනවා. හැම කෙනෙක්ම නෙවෙයි. දේශපාලනයේ හැම කෙනෙක්ම නෙවෙයි. රාජ්‍ය සේවයේ හැම කෙනෙක්ම නෙවෙයි. ව්‍යාපාරික ශේත්‍රයේ හැම කෙනෙක්ම නෙවෙයි. ඉතා හික්මීමකින්, විනයකින්, අවංකව මේ සියලු ශේත්‍රවල වැඩ කරන පිරිසක් ඉන්නවා. නමුත් 100කට එකෙක් හිටපුවාම ඇති, ලක්ෂයකට 5 දෙනෙක් හිටපුවාම ඇති. ඒ විනාශය තමයි අද අපි අත්විඳින්නේ. මේ රට ගොඩනගන්න ශීලාචාර යහපත් ගුණවත් මහජන හදවත් හඳුනන, මුදල් වලට ලෝභකම් කරන්නේ නැති අවංක දේශපාලන පිරිසක් ගොඩනගන්න
මේ ප්‍රාදේශීය සභාව මුල් වෙන්න ඕන එතනින් තමයි එහාට ඉහළට යන්නේ. හොඳ පළාත් සභාවක්, හොඳ පාර්ලිමේන්තුවක්, හොඳ අගමැතිවරයෙක්, හොඳ ජනාධිපතිවරයෙක්. ඒ විදිහට මේ රට ගොඩ නැගෙන්න මේ දේශපාලන ප්‍රවාහයේ තිබෙන අසමත්කම් නිවැරදි කරන්න ඕනේ, ඒවා සමත් කරන්න ඕනේ. ඩී.එස්. සේනානායක මැතිතුමා මොනතරම් ශ්‍රේෂ්ඨ නායකයෙක්, දවංක නායකයෙක්, නිදහස් සටනේ නායකයා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා තමුන්නාන්සේලා දන්නවා. එතුමාව ඝාතනය කරලා, එතුමා මිය ගිය වෙලාවේ වෙඩි තියලා, එතුමා පදිංචි රොස්මි පෙදසේ නිවස උගස් තියලා තිබුණේ මැතිවරණයට. ගේ ගත්ත ව්‍යාපාරිකයා ආවිල්ලා කිව්වා මැතිණටයි දරුවන්ටයි, මම මේ ගේ අරන් තියන්නේ මේකේ මුදල් ගෙවලා නැහැ, ඒක නිසා මට ගේ ඕනේ. සර් ජෝන් කොතලාවල තමයි ඇවිල්ලා ව්‍යාපාරිකයා හම් වෙලා මැතිණි දරුවෝ එකට තියලා මේකේ ගන්න එපා, මේක නිදහස් කරන්න කියලා ගේ බේරලා දුන්නේ. ඩල්ලි සේනානායක මැතිතුමා මැරෙනකොට ඩල්ලි සේනානායක මැතිතුමාගේ බැංකුවේ ගිණුම තිබුණේ කීයද? රුපියල් 460යි. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ ආණ්ඩුවෙම තමන් 50 සම්මත කරලා වතු ජනසතුවේදී අක්කර 3000 ගාණක් රජයට දුන්නා. එදා දේශපාලඥයෝ එහෙමයි. ටීබී ලංගරත්නලා, මෛත්‍රීපාල සේනානායකලා, කොලින් ආද සිල්වලා, අපිට ලොකු ලයිස්තුවක් කියන්න පුළුවන්. පිලිප් ගුණවර්ධනලා මහා දිගල ඉස්තුවක් කියන්න පුළුවන්. එන්නම් පෙරෙල්ලා. ඒ දේශපාලන සංස්කෘතිය නැති කරුවේ කවුද? කොතනින්ද පටන් ගත්තේ? පටන් ගන්න එක හේතුවක් තමයි මනාප ඡන්ද ක්‍රමය. ප්‍රතිපත්තියක් නැහැ, දර්ශනයක් නැහැ. කොහේ හරි දුවලා සල්ලි ටිකක් විසිකොල්ලා ඡන්ද ටිකක් ගන්නවා. ප්‍රාදේශීය සභාවට යනවා, පළාත් සභාවට යනවා, පාර්ලිමේන්තුවට යනවා. මේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකෙයින්ට, අපේක්ෂක මහත්තුරු මහත්මීන්, ඒ සියලු දෙනාට මම කලිනුත් කිව්වේ තමන් හරි හැටි හොඳට හිටියොත් තමන්ගේ ගමන බොහොම හොඳ අනාගතයක් තිබෙනවා. ජනතාවාදී ලෙස වරද්දගත්තොත් පළවෙනි සැරේම ගෙදර, එතනින් එහා නෑ. වංචාව දූෂණය සමාජයේ ගිලගෙන අද හුඟක් අය කතා කරනවා මහ බැංකු බැඳුම් කර කොමිසම, ජනාධිපති කොමිසම. සමහර අය කතා කරන්නේ බරපතල වංචා දූෂණ කොමිසම මම පත් කරපු. මේ කොමිෂන් දෙකේම වාර්තා එක සැරේ ලැබුණේ. දේශපාලන පක්ෂයේ කුමක් වුවත්, තනතුර පදවිය කුමක් වුවත්, පාට කුමක් වුවත්, මේ සියලු වැරදි කරන අයට, වැරදි කරපු අයට දිය හැකි ඉහළම දඬුවම දමක් දෙන්න නීතිය ඉදිරියේ මට කළ හැකි සියලු කැපවීම් මම කරනවා කියන එක මම තමුන්නාන්සලට කියන්නට ඕනේ. මම කරන්නේ සෙල්ලමක් නොවන බවත් මම දන්නවා. මම සෞඛ්‍ය ඇමති කාලේ ඉඳලා සිගරට් කම්පැනි තරහ කරගෙන ඉන්නවා. මම සෞඛ්‍ය ඇමති කාලේ ඉඳලා ඖෂධ කම්පැනි කාරු ටික තරහ කරගෙන ඉන්න ඔක්කොම බහුජාතික සමාගම්. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනත් එක්ක මේ රටේ මත්කුරු ජාවාරම් කාර්යව මම තරහ කරගෙන ඉන්නවා. මම මේ කොමිෂන් සභාව පත් කරලා මේ කරන්නෙත් මම සෙල්ලමක් නෙවෙයි කියලා මම දන්නවා. මම ජනතාව ගැන විශ්වාසය තබනවා. ජනතාව ගැන විශ්වාසය තබනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතුමාගේ ලේ වලින් තෙත්ෙච්ච පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කඳුලෙන් තෙත් වෙච්ච පක්ෂයක්. මේ රටේ වැඩ කරන පන්තියත් එක්ක, ගොවිකම්කරු ජනතාවත් එක්ක දශක 6කට වැඩි කාලයක් තුල කළ දේශපාලන සටන් අරගලත් එක්ක මේ පක්ෂය වෙනුවෙන්, රට වෙනුවෙන් පක්ෂය තුල වැඩ කරලා ජීවිතේ පූජා කරපු දහස් ගාණක් මේ රටේ එකතු වෙලා තිබෙනවා දේශපාලන ඉතිහාසයේට. ඒ සියලු අතීත අත්දැකීම් එක්කයි අපි නිවැරදි දේශපාලන ගමනක් යන්න මේ කතා කරන්නේ. ඒ නිසායි මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් හදාගෙන තිබෙන අලුත් පක්ෂය දෙවෙනි බණ්ඩාරනායක ඝාතනය කියලා. ඒ නිසායි මම කිව්වේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් අලුතෙන් හදාගෙන තිබෙන පක්ෂය බණ්ඩාරනායක මැතිනිගේ ප්‍රජාහිතිය අහෝසි කළා වගේ දෙවෙනි වරටත් පක්ෂයේ වැඩ කරනාගේ ප්‍රජාහිතිය අහෝසි කරනා වගේ වැඩකට මේ ගිහින් තිබෙන්නේ මේ පක්ෂයේ ලේකම්ලා කවුද ඔය අලුතෙන් හදලා තියෙන පක්ෂේ ඔය අලුත් පක්ෂයේ සභාපතිලා කවුද ඒ පක්ෂෙත් එක්ක වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ලොකු ලොකු තනතුරු වල හිටපු අය අද ඒගොල්ල මාධ්‍ය සාකච්ඡාවල කියනවා නෑ නෑ අපි මේ අලුත් පක්ෂය අපි සමාජිකත්වයේ අරගෙන නෑ රටේ ජනතාවට කියනවා වෙන පක්ෂයකට ඡන්ද දීපල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නෙවෙයි මොකද්ද ප්‍රතිපත්තිය පිට කොන්දක් තියෙනවා නම් දේශපාලන කොන්දක් තියෙනවා නම් ඔය කියන හයිය තියෙනවා නම් එහෙමනම් අලුත් පක්ෂයේ ඒගොල්ල ගොඩනගන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්සලා පෙන්වන්න ඔන්න අපිට පුළුවන් වැඩේ අපි කරනවායි කියලා හිතන් මුළු රටම දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාට නිල් පාට කියලා පක්ෂයේ බෝඩ් එකක් තෝනේ පක්ෂයේ පාටක් තෝනේ පක්ෂයේ ඉතිහාසෙත් තෝනේ එහෙම අදිවට ඊයේ පෙරේද අනේ කතා කරනවා බණ්ඩාරනායක මැතිතුමා ගැන බණ්ඩාරනායක මැතිනි ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගැන මේ හදිස්සිය මතක් වෙලා මම මේ පක්ෂයේ අවුරුදු 13ක් ලේකම් වෙලා හිටියා 2011 තමයි මට කිව්වේ අපි පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව රැස් වෙන විට සමස්ත ලංකා කාර්ය සභාව මොන හරි පක්ෂයේ වැඩසටහනකදී ඔබ දන්නවා මේ සියලු දෙනා දන්නවා අපි අද රණවිරුව සිහි කරනවා වගේ බණ්ඩාරනායක මහත්මයා නැති වෙච්ච කාලේ ඉඳලා මේ પરම්පරා දෙක තුනක් පක්ෂයේ වැඩක් කරනකොට බණ්ඩාරනායක මහත්මාව සිහිපත් කරන විනාඩියක නිශ්ශබ්දතාවයකින් මට 2011 තමයි කිව්වේ මධ්‍යම කාර්ය සභාව රැස්වීමක් පටන් ගන්න කලින් මොකටද ඔය නම දාන්නේ නමක් ඕනේ නැනේ මියගිය නායකින් සහ සමාජිකින් සිහිකිරීම කියලා දාපුවාම ඇති එහෙම කියපු අය එහෙම කියපු අයට දැන් කාර්යාල වල බණ්ඩාරනායක මහත්මාගේ ෆොටෝ එක නැතුව බෑ මැතිනිගේ ෆොටෝ එක නැතුව බෑ පක්ෂ පාට නැතුව බෑ අපි කරන දෙයක් හෘද සාක්ෂියට එකඟව කරන්න ඕනේ කතා කරන දෙයක් හෘද සාක්ෂියට එකඟව කතා කරන්න ඕනේ මේ රට හෙට දවස වෙනුවෙන් සූදානම් කරන්න ඕනේ හෙට උපදින දරුවන්ට හොඳ රටක් හදන්න ඕනේ සීලාචාර දේශපාලනයක් තියෙන්න ඕනේ රට වෙනුවෙන් කැපකිරීම කරන්නට ඕනේ වංචාව දූෂණය හොරකම නාස්තිය මේ සියල්ල පිටු දැකලා මේ රට ලෝකේ සියලු දෙනා පිළිගන්නා විනයක් ඇති හික්මීමක් ඇති නීතියට ගරු කරන රටක ජනතාවක් බවට පත් කරන්න ඕනේ. ඒ සඳහායි අපේ මේ කැපවීම පෙබරවාරි 10 වෙනිදා තමුන්නාන්සලා ඡන්දෙ දෙන්නේ. තමුන්නාන්සලා ප්‍රාදේශීය සභාව හදන්න විතරක් නෙවෙයි. මන්ත්‍රීවරු පත් කරන්න විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බුලත් කොළයට අත ලකුණට ඡන්දෙ දෙන හැම කෙනෙක්ම මම සලකන්නේ මේ රටේ දේශප්‍රේමියෙක් විදිහට. දූෂණයට විරුද්ධව වංචාවට නාස්තියට පෞල්වාදයට විරුද්ධව ඡන්ද දෙන කෙනෙක් විදිහටයි මම සලකන්නේ. බලය අයිතු ලෙස පාවිච්චි කරන අයට විරුද්ධව ඡන්ද දෙන අය විදිහටයි මම ඒ අය සලකන්නේ. ඒ නිසා මේ දේශපාලන අසමානතාවයන් මේ විෂමතාවයන් මේ අවිනීතකම් මේ අශීලාචාරකම් මේන් මේ රට නිදහස් කරගන්න යහපත් දේශපාලන ක්‍රමයක් එක්ක රට ඉස්සරහට යන්න පෙබරවාරි 10 වෙනිදා තමුන්නාන්සලා බුලත් කොලේ ලකුණට ඡන්දේ පාවිච්චි කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ තමුන්නාන්සලා ඡන්දේ දීලා පත් කරන අපේක්ෂකයෝ පත් වෙන මන්ත්‍රීවරු තමුන්නාන්සලාගේ පත් වෙන මන්ත්‍රීවරු තමුන්නාන්සලාගේ ඡන්දෙන් තමුන්නාන්සලාගේ නියෝජිතයෝ විතරක් නෙවෙයි ඒ අය තමුන්නාන්සලා ගම සංවර්ධනය කරන මගේ පක්ෂයේ සභාපතිගේ ජනාධිපතිගේ නියෝජිතයෝ කියන එක තමුන්නාන්සලා අමතක කරන්න එපා ඒ අයට කිසිඳු දෙයක මං අඩුපාඩුවක් තියන්නේ නැහැ සංවර්ධනයට අවශ්‍ය මුදල් සම්පත් ඒ සියලු දෙනාට ලබා දෙනවා ඒ නිසා මේ සුන්දර සන්ධ්‍යාවේ ඔබ වැනි වාග්යවන්ත වූ පින්වන්ත වූ ආදරණීය පිරිසක් අපේ සහෝදර මැති ඇමතිවරු සමග වන්දනීය පූජනීය මහා සංඝරත්නය අනිකුත් පූජකතුමන්ලාගේ ප්‍රජානත්වයෙන් අනුශාසකත්වයෙන් මේ සන්ධ්‍යාවේ හමුවීම ගැන මා ඉතාමත් සතුටු වෙමින් ඔබ සියලු දෙනාටත් රටට ඔබ අප මාතෘභූමියට ජය වේවා ජය වේවා ජය වේවා
තෙරුවන් සරණයි.